දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ හොරකම් කරපු සල්ලි සහ හොරු තම මොකද කරන්නේ මොකද කරන්නේ අය පළවෙනි එකට ලංකාවේ පවතින නීති මුදල් විශුද්ධීකරණ පන්ති ක්‍රියාත්මක කරන අපි අහනවා හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් පනත ක්‍රියාත්මක කරන වලට නීතිපති එතකොට ඒ ඒක මේ පාර්ලිමේන්තුවෙන් පාස් කරන්න ඉතරේ නෑ නෑ පාස් කරලා තියෙනවා පාස් කරලා තියෙනවා ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණ පනත දැන්ට තියෙනවා පාස් පාස් පනත තියෙනවා නේද පනත නෙවෙයි මම කියන්නේ ක්‍රියාත්මක කරන මේ සමාවේ පාස් කරලා නැති නේද නෑ නෑ පනත් තුනක් තියෙනවනේ එකක් තමයි ඔය බයිදරි කමිෂන් ඊට පස්සේ ඔය රාජ්‍ය දේපල භාවිත කරගෙන පනත ඊට පස්සේ මුදල් විශුද්ධීකරණ පනත හරිද ඒතර මුදල් විශුද්ධීකරණ පනත හරිම ලේසි අපිට ක්‍රියාත්මක කරන්න එක හරි සරල නීතියක් يعني ඕනම කෙනෙක්ට එයා මුදල් අත්පත් කරගත්තා නැත්නම් ධනිය අත්පත් කරගත්තා ආකාරය ප්‍රකාශ කරන්න වෙනවා. හරිද? එහෙම නොවුනොත් ඉතින් එතනින් යහරි ඉන්වෙස්ටිගේෂන් එකක් තමයි. ඉතින් ඉන්වෙස්ටිගේෂන් එක කෙරිච්ච නැති එක තමයි උනේ මතකද දන්නේ අර ඇමති කෙනෙක් ණයක් කාලා ආවේ නේ. ඔව්. ඒකයි කාලා වෙන. ඒක නට කොට කංචන් ගලගෙන තියෙනවා. ඔව් ඒ කියන්නේ මොන්නේ දිමල් වීරවංශටයි ඔය ප්‍රත්තරන්. ඒකට හරි ඒක තමයි ඇමති කෙනෙක්ට ඔය මුදල් ශුද්ධී කරන පන්තිය ඇත්තේ දාලා තිබ්බා මෙච්චර කෝටි ගාණක් කොහමද ඔයා අත්පත් කරගත්තේ අමාරුවක් මට තියෙනවා කියලා මොකද ඒක එක ඊට පස්සේ අර ෆයිල් ටික එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ දැන් ෆයිල් ටික ගත්තොත් එහෙම සංජය ෆයිල් 137ක් අපි ආපාලන කාලේ ෆයිල් කරා හැබැයි ඒවට වෙච්ච කෙරිච්ච දෙයක් නෑ ඉතමත් සීමිත ප්‍රමාණයකට නඩු කටයුතු වලට ගියා සමහර ගියපු නඩු දාපු විදිහ වැරදි කියලා විවිධාකාරයෙන් අංග ගත්තා ඉතින් අපිට විශ්වාස නැහැ මේ පරිපාලන සහායකින රාජ්‍ය ඒක ඔයාලට ඩිරෙක්ට් නඩු කියන්න බෑනේ ඔක 101 කරා ප්‍රතිපති හරහා ඔව් ඒක හින්දා අපි දන්නේ ප්‍රතිපති පස්සේ ඉලාස් කරගන්න නැත්නම් වැරදි නඩු ඔව් අපේ දේශපාලනික අවබෝධය තමයි එතන ඉන්න හොඳ මිනිස්සු ඒ දෙපාර්තමේන්තුව වල නමුත් හැමතිස්සෙම ඒකේ ඉන්න සමහර පුද්ගලයෝ දේශපාලන මැදිහත්වීම් මත ඒවා తాවකාලිකව හෝ නවත්තර ඒක කී පොසිෂන් වල කීප දෙනෙක් තමයි කරන්නේ ඔව් ඉතින් ඒක අපි හිතන අපේ ආණ්ඩුවත් එක්ක එක්ක ඔයගොල්ලෝ රට අතදාලා යයි මාසයකට කලින් ඒක කට්ටිය සාපියාවට පස්සේ අවශ්‍ය අපිට විශ්වාසවන්ත පුද්ගලයෝ අපිවට පත් කරගෙන ක්‍රියාත්මක කිරීම කරනවා. ඊළඟ දෙවෙනි එක ගත්තොත් එහෙම ඒක විශ්වාසවන්ත පුද්ගලයෝ කියන්නේ ඔයගොල්ලන් කොහොමද විශ්වාස කරන්නේ? ඔහොම ඔකමනේ කරේ වෙනවා තමයි. ගෝඨා අභියත් කරන්නේ. එයාට විශ්වාසවන්ත කියලා හඳාගත්තේ නේද කියන්නේ. මෙහෙම ඔය හැම දෙපාර්තමේන්තුවකම ලංකාවේ අවංක නිලධාරීන් ඉන්නේ. එනේ ඒගොල්ලෝ විසල. කියන්නේ වාජන පිටින් නෙමෙයි ඉන්නේ නැත්නම් වෙන කෙනෙක්. වෙන කෙනෙක්ද? නෑ අර එක දෙක ඉන්න ලම්බුනේ හමුදාවේ දන්න කච්චිද? එහෙම නෙමෙයි. අපි මේ වෙනකොට රේගුව ඊට පස්සේ කස්ටම් එක ඉන්ඩන් රෙවෙනියු එක සහ ඔය මරමස්ථානවල අපි අවශ්‍ය කරන පුද්ගලයන් අපි හඳුනාගමින් තමයි යන්නේ. ඉතින් එහෙම නැත්නම් දේශපාලනය කරන්න බෑ. හැමලේ ගත්තට පස්සේ ඉන්න අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඒත් හිතනවා ස්ටේට් ඉන්ෆ්ලුවන්ස් එක අයින් වුණා. ඒ කියන්නේ හැමතිස්සමගේ ඉන්ෆ්ලුවන්ස් එක අයින් වෙලා ඒගොල්ලන්ට කරන්න කිව්වොත් මම හිතනවා අපි රාජ්‍ය නිලධාරීන් මේ රට බේරගන්න මේ වැඩ ටික කරයි කියලා. මොකද දැන්ට තියෙන සංජය රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාවක් නෑ. දැන් අපි දැක්කා විසල් බ්ලෝවර් ප්‍රොටෙක්ෂන් එක කියලා තිබ්බට අනිත් පැත්තට වැඩ කරන්නේ විසල් එක බ්ලෝ කරන එකට ෂොට් එකක් හම්බ වෙනවා. එක්කෝ මේ මනුස්සයා මරනවා. හරිද දැන් මේ ඔය ශානි අපේසේකට ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා නෙමෙයි. නමුත් ලොකු මරණ තර්ජන පවා ආවා. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒ ප්‍රොටෙක්ෂන් එක ස්ටේට් එකෙන් දුන්නොත් දැන් ඉන්න නිලධාරීන් පවා මේ වැටික් කරන්න දෙයි කියලා. එක දෙවෙනි එක මම කියාගෙන ආවේ සමහර ඇසට්ස් මෙහි නැහැ. එතකොට ස්ටාර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මේ ග්ලෝබල් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටෝලන් ඇසට් රිකවරි මේක UN එක හරහා එක වෙන්නේ. එතකොට අපිට ඒකට පුළුවන් රෙඩ් ලිස්ට් එකක් හදලා මෙන්න මේ මේ ඇසකයි කියලා අපිට ඒ රටවල තියෙන වත්කම් වල ලිස්ට් එකක් එන්න. ෆස්ට් අපිට මේ කියන පුද්ගලයාට ඔයාගේ රිලටිව් කෙනෙක්ට ඔය රටේ තියෙන මේවා ටික අපේ බියුරෝ එකට ඉන්වෙස්ටිගේෂන් එකට ගේන්න පුළුවන්. ගෙනාට පස්සේ අපිට ඉන්ෆෝ ගන්න පුළුවන් කොහොමද මේ ඇසට්ස් ටික ගත්තේ කියලා. ඉතින් ඒවා ඇක්වයර් කරගන්න ලොකු ප්‍රොසෙස් එකක්. මොකද වෙන රටක වත්කම්නේ. නමුත් අපිට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඔය අපිට ඇඩ් ඉන්වෙස්ට් කරගන්න බා මේකෙන් ණය ගෙවලා මේ රට දිනුනු කියනවා කියලා. ණය ගෙවන්න නම් අපිට මේ වෙලාවේ තියෙන දේ හරි සරලයි.